ඊයේ දිනේ පෙරේ දිනේ වෙනකොට අපි මේ මාතෘකාව හැමදාම කතා කරනවා මේ රටේ අත්‍යවශ්‍ය භාණ්ඩ සම්බන්ධව. ඊයේ දිනේ අපි දැක්කා තව දෙයක් ලංකා ඉතිහාසයේ කිසිදු දාක නොවිරු විරුද්ධත්වයක් තමයි පොල් ගෙඩිය කිරලා මැනලා ගැනීමේ තත්ත්වයට පත් වෙලා කියන එක. පෞගිය කාලේ පෞගිය මාසෙ ඉස්සල මාසෙ පොල් ගෙඩියට පාරිභෝග අධිකාරිය පාලන මිල ඉක්මවා පාලන මිලක් නැතුව මිල ගණන් ඉහළ යනකොට මේගොල්ලෝ తాවකාලික පලස්තරයක් දැම්මා පොල් ටේප් එකෙන් මනින දත්තර ගෙනාව. අපි මේක මේ මාධ්‍ය හමුදෙ පෙන්නුවා. පොල් ටේප් එකෙන් මැන්න ඊට පස්සේ හැදුවා පොල් වලල්ලා. දැන් පොල් වලල්ලා ගහ මුල පොල් වලල්ල සහ ටේප් එකෙන් මැනපු එක අන්න ගැසට් එක ඒක නැවත රිජෙක්ට් කර ආපසු අස් කරගෙන පාරිභෝග අධිකාරිය දැන් අලුත් සිස්ටම් එකට යනවා පොල් කිරලා දෙන්න. අනේ අපි දන්නේ මොකද්ද මේ රටර මේ වෙන්නේ කියන්නේ මේ රටේ වැවෙන පොල් ගහේ හැදෙන මේ ගෙඩියට මේගොල්ලොන්ට නිසි ආකාරයේ කලමනාකරණය කරගන්න බැරුව මෙයාලා මේකේ ඇත්ත කතාව රටර කියන්නේ නැතුව මේ පොල් වල තිබෙන හිගයට ඇත්ත සිද්ධිය රටේ හිලි කරන්නේ නැතුව පිට රටින් පොල් මදානනය කරනවා කියලා කියලා දැන් පොල් මදත් ලංකාවට එනවා නම් ඇයි තාම පොල් ගෙඩිය රුපියල් 120ට ගිහිලා තිබෙන්නේ ඒ 120 යන එක තරහා ගන්න බැරුව ආණ්ඩුවට මේකට එල්ල වෙන චෝදනා නිසා අලුත්ම ක්‍රමයක් යනවා දැන් පොල් කිරලා බලන්න පොල් කිරලා බලනවා නම් පොල් ගෙඩියේ පොල් ගෙඩියට වඩා තිබෙන්නේ මොකද්ද වටේ තිබෙන පොල් මුඩ පොල් එල්ල ඉතාමත් සියුම්ව ගහලා පොල් අර මුඩ තමයි තියෙන්නේ පොල් මුඩ මේ කරගන්න ග්‍රෝණියන්ට සෑහෙන වෙලාවක් යනවා මොකද පොල් ගෙඩිය සුද්ධ කරලා ගත්තන් පස්සේ මෙන්න මේ ටිප් බෝල් එක ගෙඩියක් තියෙන්නේ මොකද මෙහෙම ලුකුවට ආවරණයක් තියෙන පොල් මේ පොල් මුඩෙක් එතකොට මේ පොල් ගෙඩිය කිරනකොට එතකොට පොල් ගෙඩියේ නියම මේ මේ පළදාව ගන්න ඇතුලේ තිබෙන පොල් ටික. එතකොට කට්ටයි මුඩටයි අපි වැඩිපුර සල්ලි ගෙවන්න ඕනේ. හරි. එහෙම ගෙවනවා නම් අපේ යෝජනාව මේක. අපි මේ සම්බන්ධව විශේෂයෙන් මම ආපන ශාලාවේ මේක සංගම සභාපතිවරයා හැටියට අපි මේ සම්බන්ධව ඉදිරි ක්‍රියාත්මක වෙනවා. මේ වෙනුවට ගෙවල් ගානේ ඇවිල්ලා වාහන වලින් පොල් කටු එකතු කරගෙන යනවා. එතකොට පොල් කටු එකතු කරන් යනකොට ඒ පොල් කට්ටක් ගන්න ඉනිවසකින් 750ට රුපියලට හැබැයි පොල් ගෙඩියක් දැන් 120යි. ඒ නිසා අපි සිවිල් ක්‍රියාකාර හැටියට අපන ශාලාවේ සභාපතිවරයා හැටියට අපි සමස්ත ගෘහණියන්ගෙන් ඉල්ලා සිටිනවා පොල් කට්ට රුපියලට දෙන්න එපා. රජයේ වහන් මැදිහත් වෙන්න ඕන මැදිහත් වෙලා පොල් කට්ටට රුපියල් 5ක මිලක් අනිවාර්යම නියම කරන්න ඕන. පොල් ගෙඩියක් 120 ගණන්ලා පොල් ගෙඩියක් දෙන්න පොල් කට්ට දෙන්න රුපියලට. ඒක දැන් කිරලා ගන්න. කිරලා ගන්නකොට පොල් මුඩයි පොල් කට්ටයි ඩයි මුදල් බැල්පුර ගෙවන්න අන්තිමේදී පොඩි ටිකක් තමයි අපිට ගන්න වෙන්නේ. ඒ නිසා පොල් කටු වලින් පිටරටට සුවිශාල වශයෙන් මේ රටට විදේශ මුදල් ගලායන ක්‍රමයක් තමයි මේ පොල් කටු වලින් අඟුරු අරගෙන ඒව පිටරටවලට යවනවා විශේෂයෙන්ම වතුර පිරිසිදු කිරීම සඳහා ඒ වගේම බාබකියු කරන්න එවැයි නොයෙකුත් කර්මාන්ත වලට මේ රටේ පොල් කටු අඟුරු ගන්නවා අපි ඉස්සර නම් ගත්තා මේ ස්ත්‍රික් වලට අයින් කරන්න ගත්තා පොල් කටු ඊට පස්සේ ගත්තා කම්මල් වල වැඩ කරන්න ගත්තා දැන් මේ කර්මාන්ත දෙකම නැහැ කම්මලුත් නැහැ අර අතින් අයින් කරන ස්ත්‍රික්වත් නැහැ දැන් එතකොට දැන් ගන්න පොල් කටු අඟුරු ගන්න විශේෂයෙන්ම බාබකියු කරන්න ඒ වගේම පිටරට වලට වතුර පිරිසිදු කිරීමේදී නොයෙකුත් කර්මාන්ත වල පොල් කටු ගන්නවා එම රජය මේ වෙලාවේ මැදිහත් වෙන්න ඕන මේකට පොල් ගෙඩියක් 120ක් දීලා පාරිභෝගිකයෙක් ගේනවා නම් ඒ පොල් ගෙඩියේ ඉතුරු වෙන පළදාව පොල් කට්ට පොල් මුඩ ඒකට නිසි වටිනාකමක් රජය වහාම ලබා දී යුතුයි අපි ඉල්ලා සිටින ගෘහණියන්ගෙන් ඔය වාහන වලට එනවා වාහන වලට 750 රුපියල් පොල් කටු දෙන්න එපා පොල් කට්ටක මිල රුපියල් 5යි පොල් කට්ට රුපියල් 5 ගන්න නැත්නම් ගෙදර දියා ගන්න ඊළඟ මාසේ අනිවාර්යෙන් පහට ගන්න ඒක වෙනවා මොකද ඉල්ලුමර සැපීම දී ගන්න බැරි පත් ඇත්ති වෙන්නේ ඒ නිසා රුපියල් 120 පොල් ගෙඩිය ගේනවා නම් පොල් කට්ට මිල රුපියල් 5කට ගෘහණියන්ට අලෙවි කරලා ඒක ලයිට් බිල වතුර බිල තමන්ගේ පාසල් සේවයේ දරුවගේ ගාස්තුව ගෙදර තිබෙන අනිකුත් වියදම් සපුර ගන්න පුළුවන් ඒ නිසා ඒ සඳහා ක්‍රියාත්මක වෙන්න කියන එක ඉල්ලීම් මේ අවස්ථාවේදී කරනවා breaking.lk